අපි කොයි වෙලාවෙත් බොහොම සුබවාදීව රට වෙනුවෙන් රටේ ප්‍රශ්න වෙනුවෙන් ඒ වගේම මේ වෙලාවේදී අපි සියලු දෙනාම මුණ දීලා තියෙන දේවල් වෙනුවෙන් අපිට අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කොන්දේසි විරහිතව අපිට උදව් කරන්න පුළුවන්. හැබැයි මේකේ මේක මම නෙමෙයි අපේ පක්ෂ මතය සමගි ජන බලවේගේ අපි සියලු දෙනාගේම මතය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අර මොකද්ද වගේ ප්‍රසිද්ධිය කියනවා. පාර්ලිමේන්තුවෙත් කතා කරනවා. එතනින් එහාට මොකුත් නැහැ. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ ආරාධනා කරනවා එන්න කියනවා. නමුත් කොතනින් හරි එන්න කියනවා නෙමෙයි උදව් කරන්න කියනවා. උදව් කරන්න කියනවා. නමුත් හැබැයි ප්‍රමවේදයක් තියෙන්නේ බෑ උදව් කරන්න. කොතනින් හරි වලකිනවා. ගොයෙන් හරි වලකිනවා. ඉතින් මේක මේක ඇත්තටම ඉතින් ඇත්ත තත්ත්වය දන්නේ මේ එතුමා විතරයි මං හිතන්නේ. දැන් සමගි ජන බලවේගේ පී හැරිසන් හිටපු මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කළා ඔහු ආණ්ඩුවට සහයෝගය දක්වනවා කියලා. ඒ වගේම මේ දවස්වල විවිධ වාර්තා පළ වෙනවා සමගි ජන බලවේගේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ආණ්ඩුවට සහාය පළ කිරීම සඳහා යන්නට සූදානමක් තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් ඔබතුමියට යම් අදහසක් තියෙනවද? සද්ද මට පී හැරිසන් මැතිතුමා ගැන මට කියන්න බැහැ. මොකද ඒක එතුමාගේ පුද්ගලික මතයක්නේ. එතුමා මොකක් හරි හේතුවකින්දා එතුමා ගත්ත තීරණය. ඒ වගේම 16 දෙනෙක්ගෙන ඔය කියන කතාව ගැනත් මට කියන්න බැහැ. හැබැයි අපි පක්ෂයේ හැටියට පක්ෂයක් හැටියට තීරණයක් ගත්තොත් මිසක් මට නම් තාමත් හිතෙන්නේ නැහැ අපේ පක්ෂයේ උදවිය හැටියට ආණ්ඩුවට සම්බන්ධ වෙන්න පක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා කියලා. හැබැයි අපි සමගි සන්ධානයක් තියෙනවා. ඒ කියන්නේ අපේ පක්ෂ ගණනාවක් එකතු වෙච්ච සන්ධානයක් තියෙනවා. ඒ සන්ධානේ ගොඩාක් නායකයෝ ඉන්නවා. ගොඩක් කියන්නේ ඒ හැම පක්ෂයක්ම ප්‍රධාන පක්ෂයක්. කියන්නේ විශේෂ යම්කිසි ඡන්ද පදනමක් තියෙන පක්ෂයක්. එතකොට මේ සියලු දෙනාම එකතු වෙලා අපි සන්ධානගත වෙලා තියෙනවා. ඊට අමතරව අපේ පක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා. හැබැයි මේ වෙනකන් ඒ අයට වෙන වෙන අදහස් වුණ කෙනෙකුට තියන්න පුළුවන්. කවුරුත් එහෙම යෝජනාවක් අද වෙනකන් කරලා නැහැ. කරන්න හේතුවකුත් මම හිතන්නේ එහෙම තියෙනවා කියලා.